මන්තා චක්කවාලි සු අත්‍රා ගච්චන්තු දීවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සද්ගමොක්කදං. දම්ම සවන කාලු අයංබදන්තා දම්මසවන කාලු අයංබදන්තා දම්ම සවනකාලු අයං බදන්තා නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස් භගවතෝ අරහතු සම්මාසම්බුද්ධස සද්දහා බුද්ධි සම්පන්න කාරුණික පින්නත්න ප්‍රඥානාලි කාවතුලින් ලෝකය පුරා විසිරවාහරින ධර්මදේශනා අතරින් තවත්තෙක් ධර්මදේශනයක් ශ්‍රවණය කරන අතර තවත් විශාල් පිරිසකග ලක්වාසී ලෝකවාසි ශිරධනාගේම ධර්ම අවබෝධය පිණිස ධර්මදානමය පින්කමක් හෙටියට සිද්ධ කරලා ඒ අරමුණ ඉටු කරගැනීම සඳහා පින්බර දායකත්වය ගත්තෙ මෙ මුතුම් ධර්මදේශනය ප්‍රඥ නාලි කාව තුළින් විකාසැනය කිරීම සඳහා බුල සිංහල හල්වතුර පදිංචි ඩ විජයේ දර්ශමහත්තය තුළු කලන මිතුරන් පිරිසාක්විසින් සැදැහැති දදායකත්ය දරලා තිබෙන ර මුණලක්වාසී ලෝකවාස ධර්මා ශ්‍රවණය කරන සැමට ධර්මා වබෝධය පිණිස මෙම උතුම් ධර්ම ධානපකාරවේවා කියල ප්‍රාර්ථනා කරනවා සංසාරගත ඥාතිීන් ශිරු දෙනාටම උතුම් අමා නිවන සාක්සා්‍යයවයි පාර්ථනා කරනම්. මාතෘකාව ස්වාමින් වවාස කැමැත්ති මේ ජීවිතයේදීම නිවීම පිණිස්ස උපකරවන දහම් කරුණු කීපයක් පහදා දෙන්න. වර්තමාන භාවෙන් නිවීම. චතුරාර් සත්‍යය අවබෝධ කරගත් තනම් වර්තමාන බාවෙන්න වෙනයි චතුරාර් සත්‍යය දහර්මය අවබෝධ කරගන්න තැබුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහනනි මම ඇස්ස අවබෝධ කළ ඇස්සේ හේතු අවබෝධ කළා එ හේතු නැතිකිරීම අවබෝධ කළ නැතිකිරීමේ මාර්ග්‍ය අවබෝධ කළා එමකද මහන ම අඇසවබෝධ කළ එ අස්ස අවබෝධ කලා කියන දුකාවබෝධ කලා. ඒයි ඇසේ තියන දුකන ඇස දුකනැද්ද ඇස දුයි තතාාගතය ස දේශනා කර ම අසවබෝධ කළ ඒන දුකාවබෝධ කලා. ඒ ඇස්සේ හේතු අවබෝධ කලා ඒන දුකඇතිවෙන හේතු අවබෝධ කළලා. ඒස නැති කිරීම අවබෝධ කලා ඒ දුක ඇැකිරීම අවබෝධ කළා ඒ ඇස නැතිකිරීම මාර්ග්‍යය අවබෝධ කළාඉති දුක නැතිකිරීම මාර්ග්‍ය අවබෝධ කළන්න ඇ තවට කතුරාර් සත්වයන මේද අවබෝධ කළ තින්නේ දෙහෙන අපි මොකක්ද අවබෝධ කරන්න ඕ ඇසා අවබෝධ කරන්නකෝ එඒ තවට දුකා අවබෝධ කරනවාන්නේ ඇයි ඇසේ තියන්නේ දුක ඇයි එෙම කියන්නේ ඒ ඇස ජාති දුක්කයක් නැත හට ගැනීමේ දුක සනයක් සැනයක් පාසෝක හටගන්නවනි අපි හිතන්නේ මේ උපදිනකොටව කරංගාව දැන්ගොහෙ පවති නෝ මැරුුණහම ොක නැතිවෙනවා කියලා නෑ ඕක සනයක් ෂණයක්ෂණයක් පාස හටගන්න අන්න එතම ජාති දුක්කය ඇයි? චික්ෂණ දාාහතක්ත් තුළ ඉපදබිඳෙන ධර්මතාවයක් පවතිනවා කලගත්තහම කොහොමද දුකතේරෙන්නේ. චිතක්ෂණ දාහතනයෝ පැවත්මති එකන ඇස්සන් කියැන්නේ රූපේන රූපේකයන්නේ භූතයන්ගේ ක්‍රියාවටන එකගොලන් ආශතියන චිතක්ෂණ දහත චිතක්ෂණ දාහතත් තුළ ඇතිවෙන ඇැතිවෙන අයිහට ගන්න ඉති ජාති දුක්කේ දමතමයි ජාති දුක්කියකිවේ. බුදුරජාන් වහසේ ආයිදේශනා කරන ජරාදුක්ක්‍ය ඇති. ජරාදුක්්‍යයති නසේද ෑ ගො ඇස්ස අවබෝධ කලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒක නිවැරදි සත්‍යය අවබෝධ කළා. ඒ අපි හිටවට ඇසක් තියන කලා බුදුරජාණන් වහන්සේ අවබෝධය තුළින් ගත්ත ඇසක් තියෙන කියලා නෙමි.ඒ නිවැරදි අවබෝධය තුළ ඇත්සක් නෑ කියන එක තමයි දර්ශනයවෙන්න ඕන එම්කක්ද ති. තිෙන ක්‍රියාවක් ඒ සතරම හදහතුන්ගේ ක්‍රියාවක් ත බුදුරජාණන් වහන්සේ ඇස අවබෝධ කලා කියන්න එනම් නිවැරදි ක්‍රියාව අවබෝධ කළඒ ක්‍රියාවතුල තමයි ඇතිවීම නැතිවීම තියන්නේ හටගෙන බිඳිනවා අයික තමයි දුකයි කිවේ තොර ජාති දුක්කය දො ජරාදුක්‍ය ඇත්තියෙන ජරාදුක්ක්‍ය තියෙන එස්සේ නෙමේ යර සතරම හදාාහතුන් දි එගලන් ක්‍රමක්ක්‍රමය දිරීමට යනවා. ඇයිඒ ක්‍රමක්‍රමය දිරීමට යන.ඒ ක්‍රමක්‍රමය දිරීමට යන්නේ පාලනය කරන්නේ ජීවිත ඉන්දිරිිය රූපෙන් නිසා. එ ජීවිත ඉන්දි්‍රිය රූපයයට බලයදුන්නේ කර්මය නිසා. කර්මයත් තුළෙන් ජීවිත ඉන්දිරිිය රූපයට බලය දුන්න ජීවිත ඉන්දි්‍රිය රූපයක යන්නත්ය මහභූත අතරම තමයි. එගල හැබැයි බලවත් එගොල ශක්තිමත්. ශක්තියේ බලය දුන්නේ කර්මින් එනිසා තතාගතයන් වහන්ස දේශනා කරනවා ඔය ඇස්සහෙවත්යි සතර මහා දහතුන්ගේ ක්‍රියාාව වෛති දුකට කර්මයෙන් හටගත්තා එතට කර්මය පාලනය කරන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපෙන් එයාට යම් බලය ක්‍රමක්‍රමින් හීන වෙන. ක්‍රමක්‍රමින් දුර්රල වෙනවා යගේ ක්‍රමක්‍රමින් දුවල වෙනකොට එතන තියන්නේ ජරා දුක්කිය. දිරනෝ ජරාදු්‍ය ව්‍යාදිි දුකය ව්‍ය ව්‍යාදිිකයැනල් ලෙඩ අසනීප දැන්ඒ සත්‍රම හදාතුන්ටද ලෙඩතිෙන් ඇසටද ඇසට ඇතිල ඩක්න සතියෙන්ට පැස ෙඩවෙන්න ඇසල ඩක්නෑ අසාතරම හගාතු ඔවුනොුන්ට හරියාකර ප්‍රත්ය වෙන්නේ ඕනන්ට හරියාාකර උපකාර කරගන්න බැරයවු අම ලෙ. අපහි ඇස ඩ කිය. ඇසකුත් නැත්තන් ොහෙද ලෙඩක් ඇද. එතම ඇසා අවබෝධ කලාක් කියන්නේ. එන අර ක්‍රියාව අවබෝධ කලාා බුදුරජාණන් වහන්සේ. ඒ අ සතරමහ දාතුන්ගේ ක්‍රියාව. ඒ ගුලන්ගේ වෙනස්සීම තමයි ලෙඩ කියන්නේ. ඒ සාතර මහදාාතුන්ගේ විකෘතිය වෙනස්සීම. ඒ හතර දෙනාට හරියාාකාරව ඔවුනවුන්ට පකාර කරගඩ බෑ. අයිත්තකොට ඇසන් ලේගලයි. එ ඇස නිතරම කඳුලු ගලයි එමනැත්තං ඇසේ සුදයි ති විවිධාබාධතිී නොනේ ඇ ද ඇසේ දබාධ න බූතිය හතරදෙන ඔවනුන්ට උපකාර කරන්න බැරි චතතැර අපි හිතන ඇසල් එඩ කියර තථගතයන් වහසේ ඇස අවබෝධ කලා එහ අවබෝධ කළේ පරම සත්‍යයයි මකක්දි සිදුවන ක්‍රියාව එක දුකාරි සත්‍යයට අයිතිය කොට හට ගැනීමේ දුකතියනව දිරීමේ දුකතිය නව ලෙඩවීමේ දුකතිනවා ඒ සැනයක් සැනයක් පස් එපද බිඳිනවා මරණ දුක්ක්‍ය තියන න එතන වැට කියන සැණක මරණය කියන සැනික මාරණය එනම් සැනයක්ෂණයක් පාස ඉපද බිඳරම් සම්මුති මරණයක් තියනවා ඒ අර ජීවිත ඉන්ද්‍රිය රූපපය ශක්තිය අවසා නයි අයකතම සම්මුති මරණය දම් පස ඇස ක්‍රියාත්මක වෙන්නේ වර්තමාන භවයට අපිියෝක සමුච්චේද මරණයක් බවට පත් කලනෑ එකන්නේ මරණය අවසන් කරනෙන් අයනිසා අයි හැදවා අයහැද ඇසක් නෙමයි අරභූත ක්‍රියාව අයිතියන එතන ජාති දුක්කය අයිතියන එතන ජරා දුක්්‍යය අයිතිය නව ලෙඩවීමේ දුක දේවිත එතන මරණ දුක්කය ඇස නිසා සෝක වනා අනගාට වුණ හ ඕොක දුකටයිති හෞද සෝකයට කැමති හෞද හැඩීමට කැමති ඇසනිසා හැඩුව ඇසනිසා හැඩුවේ නොපෙන නකොට හන්න අඩිතක පවිච්චි කරන්න සිද්ධ ච්ච තයන හැඳුව. මොකද වෙලා තියෙන පත්තරේ ගත්ත කියවන්න කියවන්න බ බොඳ වෙලා අකුරුටිකේ. ඇස් හොඳර පියදාලා බලන ොකද වෙලා යන්නේක අයිතකට බලන වයසා හතලිය පැනලා අයිකට තවත් නවදදාගත හතලිශ්‍ය දිරීක. ත ලිස්සැදිරි ඒේ තියෙන්නේෙ අර ජීවිතඉන්දිී රූපේ බලය ක්‍රම ක්‍රම හීන වෙනවා. එකට යාට පාලනය කරගන්නට බෙහරයට දැන්න තොටමකක් දෙලා ඒයිකට නවත් දෙම හතලිස්සදිරග ක හතලිස්ස සැදිරිය නෙමේ අජීවිතඉදිරි රූපපේ එකේ සක්තිය හීනයි ආයිශයත් එක්ක තමයි යන්නේඒ කර්ම බලයග ආයිශය තොර කර්ම බලයගෙන උස්නත්වය කර්ම බලයගෙන විඤ්ඥානය පැවැත්ම ක්‍රම ක්‍රමි දුරල වෙනනොරගේ පාලනි ගිහිනවන එනං සෝකවුණා කනගාට වන හැන්ඩුව වැලපුුණා දුක්කුණා එනං එක දුකාර සත්වයට යිතික නෙමිට ඇය තයි දුක්කාර සත්ය ඇය අනිත් එක ඔක්කට තියෙනොව ලොක පීඩනයක් මොකට පීඩන පීඩනය ඇතිකරන්නේ ඇස්සට නෙමී සිතටහමද සිත නිරන්තරයෙන් කියනවා සිතටාන කරන සිතුවිලි හොයන්ට. සි සිතටාන කරන සිතු විලි හොයන්ඩ. ඒකට මේ සතර මහධාතු ගන්න ඉසරට පුට වඩ වාඩිවෙල යින්න භූතිය හතර දෙෙන නෙමේච. ඇසත් සතර මහබුද්ධ කනස් සතර මහදහතු නාශයක්ස් සතර මහධාතු දිවත් සතර මහදහතු කයස් සතර මහදහතු අන භූතය හතර දෙන වාඩි කරලා තියනවා ද එකක් ගත්තා එතවට ත සිතටාන කරනවා සිතුවිලි හොයන්ඩ හැබැයි සිතට සිතට බලකරාට සිතුවිලි හොයන්ඩ එයාට සිතුවිලි ගණ්ඩ බැහැ මෙ අනත්තා ගණඩ පුළුවන්ද එවැඩිකිව චොක්කු විඤ්ඥාන එතට වාඩිකර ෝල තියලා මේ සාතර මහදධහතුවර බාහිර සතර මහදහතු එක සම්බන්ධ කරනවා ඒ කවද කිවේ රූප බලන්න නාටේ බලන්නකව කවුති දැන්දට බලන්නකින් වාඩිලිද කවද බලන්න බලන්න සිත විසින් සිිතට අනකරා සිතවිලි හදන්ඩ කියලා එහම නෙමේ දඩ තොර කවද බලන්නි ඒක තමයි බුදුරජන්ස දේශනා කරන්න එනම් මේ නාම රූප දෙකමයිති දුකට ැ බලාග න්න හැ දැකට ත ඉතට අන කරලා සිතුවිලි හදන්න. දැ තමන්ට ඕන විදියටට සිතුවිල ටික හදාගඩ බැරින අයිතන දුකයි. ඒ කොහමද ඒවෙලාට විදදුලි ි සන්ඳවෙන්න කො බලන්න්න මොකොද කියලාවෙන්නේ. විදුලි බල බණ්ඩලටෙන් බයිනවා.නැ මේ හොඳ නාට්‍ය බලවලහිට මක් මේ වෙලාට කැපනමි බයි නැද්ද. ඒ අ එතවත් සිත සිතට ආන්න කරා සිතු විලි හදන්න දැම් වාඩි කල්ලා තිබ සතර මහා භූතිය හතර දෙන දැ මේක භූතිය හතර දෙනෙන්නේ ද නිස රැතින භූතිය හතර දෙනි නැ එදගරනො සම්බන්ධ කරනවා සම්බන්ධ කරල පේ සිතු විලි හදන් එක ඇන අර රූපය අස්වාදය විඳන්න නම් එදකට එහෙනම් මේ දෙන්න සම්බන්ධ කරන්නඕ සම්බන්ධ ඉවරයි ඇයි ලයිටපු දැමකත් විදුලි බල මණ්ඩල බයිවා. නැද්ද ඒ තමයි දේශය කියන්නේ. අර බලාගෙන ඉද හදන සිතුවිලි වලට තිෙන ආසාවට කිවල් ලෝබේ කියලා. දැමකක් දැදී. ලෝබයයි දේශය කිය. ඉ ලෝබයයි දේශය කැනමොකත් අකුසල මූල ධර්ම. සියලු අකුසල් වලට මුල්ල එෙන ධර්ම දෙකක් හෙදවා මේ. සිත සිතටාන කරා සිතු විලි හදන්න කියලා එයාට සිතුවිලි හදාගන්න බේ එයා භූතිය හතර දෙෙන වාඩි කරලා තිබ්බ දැ හදන්ඩ බෑ දැර ලයි් තියනකං ගති හැදෙන හඳට දැ ගියගමක් තරහයි. ලෝබයයි දේශයෙන් නෙමීදී. ඉතින් සසරට හේතු හෙදුවනි. සසට හේතු නෙමේද හෙතු හතුර ලෝබයක්ත් තියෙන දවේශයක් තියන තර මොහය තිවා. දැකුසල මූල ධර්මත් තුනයි. දැ රූපය අරමුණු කරගඩ විදිියන්නේ ද තේරෙනවා දෙක් කියෙනක් ඒනම් ඇසා ඔවබෝධ කලා එකකට ඒ දුක්කාරි සත්‍යට අයිතිනෙ එම් අර පීඩන සභාවෙකි වේකයි පීඩනයක් ඇති කරනවා ඇසට නෙමී පීඩනය තියෙන්නේ ඇසන් නිසා ඇති සිතට චක්කු ්ා හයෙනන චක්කු සම්පස්ස හොයෙන චක්කු සම්පසජ වේදනා හයන චක්කු සම්පසජ සඥා හයන චක්කුම්පසජ චේතන හයෙන හොද ඇතකොඩ මකදේලාති චිත වීතියක් හදලිඉවරයිහදලිවරයි ඒක මනස්සේ ලකුණක් වසයෙන් තියාගන්නා ඇයි මැරණේලාට ගන්ඩය චේතනාව කැන කර්මයයි ඒ කරගෙන තම ඉගට බහයට යන්ඩ වෙන්නේ. හැබැ ඒච්චිත්ත වීතිය නිවත් කර්මය කියන එක නිවැරදිවම හරිාකාරම සිදුවනේ නැතම් එනම් රූපයක් අරමුණු කල් එහැ පැතර බහින්න බෑ එතමයි නිවීම කියන්නේ. ඇ රූපය අරමුණු කරලා විදින හඳුනාගත්තෙන විඳින්න එනම් හඳුනාගන්න බෑ හඳුනාගන්න බැරිෙන බලවත්ව මෙහෙමත් චේතනන්නේ චේනත්තන නෑ ැනි කර්ණය කමඇතු කොමද යහ පැත්ට අරමුණු කරන්න දෙපෑග යහ පැත්තට යන්න. රූපා රම්මණයක් ආරම්මණයක් ඕනේ සිතකට පවතින්න. දැ රූපාහහිනය දිහ බලාගෙන දල රූපා අරමුණු කරල නමේද විසිතේදී. හදන්නේ. එතුකට අවසා අවස්ථාවටත් ඒක තමයි වෙන්න. එතු අරමුණු කරන්න බැහැ රූපේ සභහාවේ විඳලනය. රූප යතාාස භාවේ අඳුරගත්ත සඥාවෙන් ගත්ති නෑ එතර කර්ම සකස් සෙලානෑ එ ඇස නිව්වා ඔන්න නිවන දැ ැහල තියනම් මේ ජීත නිීමනි අහින ගඩ එන ඇස දුකටයිති එත බුදුරජාණන් වන්ස ඇස වබෝධ කලා කියැන දුක්කාරි සත්්‍යය බෝධ කළ නමයි ඒ මි කාරි සත්්‍යය න දුකයිනි න සභාවයක්තිය න ංකත සභාවයයක්ත්තියෙන හේතුවන්ගේ මෝනිහදන් සන්තාප සභාාවයක්ත්වයන එකන දෙවිල්ලක්තියන සන්තාප කියන්නේ දනෝ දෙවිල්ල මොකනද අරමංිසල්ලකවේ සිත විසින් සිටාන කරනවා සිතුවිලිීම හොයන්ට ඇතිඒකට දෙවිල්ල නති දැවිල්ලන්නේ දදැන් ලස්සනම රූප බලන්ඩ කියලා සිට දැවිල්ලක් හෙදන්න ඇද අවලස්සන රූපදයන් ලස්සන රූපතිය රූප හැන් දැවිල් එතන සන්තාප ස හැබැයි පෙරලනො විපරිනාමයින්ඒ සංසාරයට මති නොනයෝක සසරටම එකතයි සංසාර දුක්කේ කිවේ දුක්කේ දුක්කය කිවා ඒ ොහොමද අර ලස්සන රූප බලන්න බැහැ ඇස ක්‍රම ක්‍රමෙන් දුර්රල ැන සතර මහදාාතවන්ගේ ක්‍රියාව ක්‍රම ක්‍රමයෙන් දුරල වෙන නැකොට දුක්කේ දුක්කේ. ඉස්සරමං හොදට ලස්සන රප බැලුවමං හොඳට අස්වා දෙයක්ක් ඉන්දහ අයෝ මගේ දැ ස්ක පන්නේ දුකේ දුක්කය ඇ මේකත් දුකයි ඒ නිසා හටගන සිතත් දුකයි දුක්කේ දු විපරි නාම දුකය පැරලුව හිදනේ දුක එනම් ආරය සත්‍යයද ඒයි දුකාරි සය චතුර සය අවබොධ කරන්න ඕනි දොකව්ද කරන්න බැරුවන සාසර දගලයි. සසරට නැවත නැව නිරයට වැටිල ප්‍රේත ලෝකයටට වැටිලක් තිරිසන් ලෝකයට වැටිල මනුස්ස ලෝකයටට අනතා ප්‍රමාණ දුකඳින් නාවී චතුාරි සතය අවබෝධ කර ගන්න බැරිවෙනි තිෙනම් ඇදර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම ඇස අවබෝධ කලා ඒ ගැන දුකාවබෝධ කලා ඒ ඇසට හේතු අවබෝධ කලා එදට ඇසට හේතුම කද ඇසන මේ සතර හදහත්උන්ට හේතු වර්තමානය පවතින ධර්මතා හතරයි නම ධර්ම දෙකයි රූප ධර්ම දෙකයි කම්ම චිත්ත කර්මය නැවත නැ නැවත මේක පස්තම්බ කවසෙන් සහයෝගේ ද නම එක පවත්වන්න සමහර කැනෙකුට අවුරුදු අනුම්වයි කණාඩියක්කත් නෑ කාචදාලත් නැ බැස් දෙ පේ නහොඳට පත්තර කර කියෝ නොහොඳට බැරිද සමහරැක්නකට හත දගේ හතලිස් සැඳරීය එයට හතලට ඉසල තියෙනුත් වෙන සමරයට නැද්ද සමරට හන් දො හැනුත්ව වෙලා රිිස්කෝලෙත්තන කන්නඩිදාග දහමත් දහම් එොට කර්මයෙන් සහයෝයේ දෙනක ගෙනියන්ට ප්‍රවෘතියට මේ සතර මහ දහතුගේ ප්‍රවෘතියට සහයෝගයේ දෙනාවා ඒකට කියන උපස්තම්බක කර්මය සහයෝගය කර්මය. කෙටිකාලයට ද සහයෝගයේ එම දීර්ග කාලයකට සහයෝගය එමනත්ත සහයෝගයක් ඇත්තම නෙද්ද ප්‍රතිසන්දිය දියහැ තියෙනවා මෞ් කුසගලියට එනකොට ඇසන්නේ එතකොට සහයෝගයක් දෙන්නෙමනේ උපස්තම්භක කර්මය ඉදිරිපත්වෙන්නේ පෙරබවගේ කාගහ ඇස්සල් ඇසිදගහයි අයතකට දැ එනොකටම උපස්තම්භ ජනකකාරමය ආරම්දු න වකසසි නකොට හැති නොහරි හැබයි එම නැත්තා ප්‍රති උපදිනොකොටම චුට්ටක පේන්නේ ඇයි ජනක කර්මයයට බලයතුබනට අරන් දෙෙන් සහයෝගය දෙන්න උපස්තම්භක කර්මයයි ඉදිරිපත්වයනෙ නැහැ ඒ කර්මය අර කාගරි දැස් හානිකරා ඒනම් ඇඩු උපත්තියම දැස් අන්දයි දැ හේතු දැක් අදිතුකශ. ඇ සටද හේතු හැදවේ බෝතයන්ගේ විකෘතියටද හේතු හැද. සතම හදහතුන්ගේ විකෘතියක් ඇතිර සම්පූර්ණ විකෘති කළ. තරමක් විකෘති කළා අවුරුදු දහයදිත් පයන්නේ. විසි පහිදි පයෙන්නේ තිස්් පහදි හතලිය දදි පේෙන තරමක් විකෘති කළලා. න හොඳටමතියන ප්‍රකෘතිට අත්තේ ඒතු පස්තම්භක කර්මි. සහයෝගය දෙන කර්මය අවුදු අනුවයි දිගටම බලන් ඩැස් දෙගේ නැදෙහෙම ලෝකී. අක වෙනස් කරන්නේ මාකරරි රිමෝට් එකක් මාකරති නොද කොහර ද කාට හරි එහට මෙහට කරන්න ලෝක ඇ දෙවන් වහන්සේ කියලා හදාගනති දෙවන් වහන්සේ නිර්මාණයක් කියලා ඒත දිට්ටි කියන්නේ නිවැර දිව දාකිනතා කල් සම්මා දිිට්ටින එතර බුදුරජාන් වන්සේ දේශනාය කන මංය සවබෝධ කළ එකන්නේ තොර නිවැරදි අවබෝධ කළ මෙතන තින්නේ දුකක් ඇස තිෙනව නන්නේ දු නැද්ද දනම් ඇසේ හේතු අවබෝධ කලා එකන දුකට හේතුව අවබෝධ කළ. හේතුෝම කච් නැවත ඇසක් ලැබුණනම් පෙරභවේදල වර්තමාන භහාවයට ආවන තු ඇසක් කරගෙනාවන කර්මයෙන්නමිද. එක තමයි බුදුරජන් වන්සේ දේශනා කරන මහනනී ප්‍රත්‍යයන් එක්ව කළ චේතනාවෙන් පිළියල කළ විඳීමට වස්තුව පුරාණ කර්මයක් වශයෙන්දක යුතුයි එනංඕක එතොර හේතුව මෝල හේතුව කර්මයේ කර්මයටත් හේතුවත් තියෙනවා තන්නාව කර්මයට හේතුමකත් තන්නාව තියෙනවා නැක බුරුණ තියෙන අනිවරම තන්නාව නැති කරපුදාට තමයි කර්මශය වෙන්නේ. එතකාක්? ර්මහදනවා ඇසට ප්‍රියයින් ඇසට කැමති කැමති කියැනෙ තන්නාවනි ආසයි කියැන තන්නාවනි ප්‍රියයි කියන තන්නාවනි අතමයි හේතුව එත වන තතාගතයන් වසේ දේශනා කරන්න මං ඇස වබෝධ කලා එෙනම දුකවබෝධ කළ දුකට හේතුව අවබෝධ කලා මං ඇසට හේතුව අවබෝධ කලා එකන දුකට හේතුව අවබෝධ කළ එතමයි ඇස හෙවත්ඒ සතර මහ දහතුන්ට තියෙන චන්දරගේ ආසාාව එල්ම දවට කැමති ආසයි ප්‍රිය කරන අයගතමයි හේතුව මහණනි මං හේතුව අයින් කරා. එකන්නේ එස්සහැදෙන හේතු අයින් කලා කියන්නේ දුකහැදෙන හේතුව අයින් කලා. දැස දුකයි එදොට හේතුවෙන් හටගන්නේ දැක්ක හේතුව දැක්ක මනනි මං හේතුව අයින් කරා.ඒ නිරෝධයයි. එතකොට ආය ඇසහැදන්නේ නෑ. ඒකට මාර්ගය මං අවබෝධ කළ එක ඇන්නේ දුකා අවබෝධ කලා දුකට හේතුව අවබෝධ කළ දුක නැති කිරීම අවබෝධ කලා නැති කිරීමේ මාර්ගය වබෝධ කළ ද හතරට මකක්ද කියන්නේගච්ච දුකාවබෝධ කලා කියන්නේ දුකකා ආරය සත්‍යයක් කියලා පිළිගත්තා හේතුව සමුදේහවත් තෘෂණාව කියන එක පිළිගත්තා ඒත් තෘෂ්නාවගේ අවසානය දුකේ නිරෝධය කියලා පිළිගත්තා මාර්ගාර්ය ාන්ක ර්ගය කර පිගත්තා ඉ දැන්ක පිරිි ගඩුකෝය හට පිරිගාරගෙන ඩැන්නේ එ දැන් අවබෝධ කරන්නේ යන්න තරන න ලිට් ඒ අවබෝධ කළේ දුකඒදුකට හේතුව එදුක නැතිකිරීම නැතිකිරීමේ මාර්ගය එනම් බුදුරජාණන් වහසේ ඇස අවබෝධ කලා කියනම කද අවබෝධ කළේ දු ඇසට හේතු අවබෝධ කලා කියන්නේම කක්ද දුකට හේතු අවබෝධ කලා තතාගත ආශ දේශනනා කනම හහිතු නැ කිරීමම අවබෝධ කළ. මම දැනගත්ත ම අවබෝධ කරගත් මේ ගඩත් තියන චන්දරාගය තෘෂ්ණාව ආලය ඇල්ම කැමැත්ත බැඳීම මං අයින් කරන්නඩන්. එතකොට ඒක හැදන්නේ. එනිරෝධය හෙවන් නිවනයි. ඒකට යන මාර්ග්‍යයක්ම අවබෝධ කලා යාර්ෂ්ඨාංගික මාර්ගය. තර චරා සත නැදේ තන තොර බුදුරජාන් වහසේ චරා සත්‍යය අවබෝධ කල කොහම දේතකට. ට මොක්දහිතතාගෙන චතුරාර්ශත්‍යය බෝධ කරන්න හොමකි ලදිතයි ඒන අවබෝධ කරය එයි ඇස කණනාශය දිවසාරීරය සිත ඔයි හයමයිති දුක්කාර ශත්තියට හය හටගත්තා දෙයම් තැනක නැවත හටගත්තෝ නැවත කොහේ අරි පහල වනොත් ඒ පහලවෙනි දුක ඕ හ නිවීම මහනෙන සලායත්තන්න නිරෝධය නිවනයි සලායතන කැන අයතන හය ඒආයත්තන හයේ නිරෝධය නිවනයි එකන නො පැවැත්ම හට නොගැන් සහර එහමකම බයව එ මට මොකද වෙන්න කියලා ඇදි මම කියලා කෙන කින්ඩ ප මට මොන හරිවෙන්නේ. මම කියලා කෙනෙ කන්න ඕදඇදි එහම නෑන එදි හ මොකටද බය වෙන්නේ ඔ බන කනවට සහර හනෝ එකන අනවබෝධය තුළ හාමුදු හි මට මොකද වෙන්නේ කියහර ඇ මකෙනන කතාර දිිට්ින්නේ? ම තුළ හිරවෙලාලනි මනෙස ඉස්සල්ල බලන්න මම කියල කෙනෙකින්නවාද කියලා මම කිය කෙනකින්නද තිස් දෙක විසුරල බලන්නකොම ම කියන්නන්නේෙ කො හෙද කියර ඇසට මම කියන්නද බමුණනඇෙවිල් අහාන බ්‍රහ්මණය කරල ස්වාමීණී භාගතුන් වහන්ස මේ රූපස්කන්දය සත්තිද නෑ එනම් වේදනාස්කන්දය සත්තිද එම නෙමේ නෑ සංඥාස්කන්දය සතයද එම් සංස්කාරස්කන්ධය සතයද එ වි්ඥානකන්ධය සතයද එම් මේ පහෙන් තොරසත්යද න දැන්තේර නද එනම් මේ පහේමත් සත්වයක් නෑ හැබ මේ පහෙන් තොර සත්වයෙකුත් නෑ එක මේ පහ එකට එකතු කරලා තයි මම කියන වචනය හදාගත්ත. පහට බදන්න කො හෙද මම ඉන්න කිය රූපස්කන්දයට මම කිව්වොත් අනිත් හතර ප්‍රති සේප කරණ්ඩ වෙනවා එනම් මම එම් පුද්ගලි ඉන්න පස් දෙනෙක් පස්දනකි නද එද රූපස්කන්දයට මම කියීනද එ අනිත් හතරයින් කර්ඩු වෙනවා වේදනාස්කන්දයට ම කිවොත් අ හතරයි කරඩු වෙන. සඥාස්කන්දයට මම කිවත් අනිත් හතරයින් කර්ඩු වෙන ඒකයන රූපස්කන්දේ වේදනාස්කන්දයේ ශංස්කකාරස්කන්දය වි්්‍යානස්කන්දය හතර අයි කරන්ඩ නන සංඥාස්කන්දයට මම කියනවන දැ සංස්කාරස්කන්දයට මම කියනවන රූපස්කන්දයත් වේදනාස්කන්දයත් සංඥාශකන්දයත් වි්ඥානස්කන්දයයක් අයින් කරඩෙන එම නඇ එතන හතර දෙෙනකින්නේ විඤ්ඥානස්කන්දයට මම කිවත් එනම් කරූපස්කන්දයත් වේදනනාස්කන්දය සංඥාස්කන්දය සංස්කාරස්කන්දයත් අයින් කරන්ඩ දැ එතර මේ පහෙන් තොර සත්තිේද පහම සත්යෙන්නේ එහනම් බයවෙන්න එපා මට මුකුත්වෙෙන්නේ මම කියගෙන නෑන පහතම සත්්‍යයෙන් නෑ කිවේ ඇැබේ නෑකිවේ ඇතතාගතන් වහසේ පත්තෙන් සකස්සවා කිවා එහනම් දැන් එතකොට දුකාවබෝධ කරගන්නවා නම් දුක දකිින්ට ඔන්නම් මකක්ද දකින්න ඕනනි දරදන්නශේ දුක දැක්කන්නේ මහනනි මම දුක දන්නවා දුක දකිනවා කිවා. ඒ කෙනෙක් කල්ල එක්කෙනෙක් ඇවිල් හවා දුක තමා විසින් ඇති කරනවාගේ ඒම නෙමේ කිවා. එන දුක අනුම් විසින් ඇතිකරනවා න හෙමත් නෙමේ කිවා. එ දුක තමනුත් අනුනු දෙගොල්ල එකතුවෙලා ඇතිකරනවා. න හෙමත් නෙමේ කිවා. ඒන දුක ඉබේ හට ගන්නවා නෑ හෙමත් නෙමේ කිවා. එන ඔබහන්සේ දුක දන්නෙත්ද දකින්නෙත් නෑම දුක දන්නවා දකින එන මට දේශනා කරන්න කිව. මන ජතිපච්චා රා මරණං කිවා පහලවනාදයම් තැනක හටගත් අද එතනද එන්නේ ජරා ආයක තමයි දුක හරි දේතුක ඇකර දුක තම විසිං ඇති කරනවාද එහම නෙමි එන දුක අනුන් විසිං ඇති කරනවාද එහෙමත් නෙමි එන තමනත් අනුනුත් දෙගොල්ල එකතුලා ඇති කරනවාද හමත් නෙමි ඒන දුක ඉබේ හටගන්නවාද එහෙමත් නෙමේ එන දුකයිතවදය නැද නැ තියනවා එහ දේශනා කර ජාතිපච්චා ජරාමරණ පහලවීම සකස්වීම හට ගැන්මත් තුළලා නෙමේද මේ ජාමරණය යන්නේ ඉප දුනේ නැත්තම් පහල වනේ නැත්තම් භවක නැවත සංක්‍රමණය වනේ නැත්තං භව උරුම කර ගත්තේ නැත්තම් ජරාමරණයයක්තිී නොද නෑ එන ජාතිපච්චා එනම් බුදුරජන්ා දේශනා ද ආයිදදේශනා කරනවා කොහමද මහනෙන මම රූපය අබුද්ධ කළා ඇත් අවබෝධද ම රූපිය අවබෝධ කළඒයි ඇසේ නිත නිරාන්තරය සම්බන්ධකම්පවත්තා රූපයණ. ම රූපයක්ත් අවබෝධ කළා. එටට රූපය මොකදද එකත් දුකට අයිති. ඒක තියන විපරිනාමයක් පෙරලන සභහාවයක් තියෙනකාරය අන්නනාකාරයක් ගැනීම නැ ද උදාහරණයක් ගත්තොත් දවගලන්ගේ විවාාාවවෙච්ච දවස විවාවෙච්ච ගත්ත පින්තුරතින? පින්තුර දියල් නිකන් දිය බැදිිල වගේ පොස්සල්ලල වගේ හෙම වෙල නෙති දෙමොක දෙලාති විපරිනාම නෙමීත් පෙරලල නෙමේද තියන තියෙනකාරේ අන්නනාකාරයක් ගැනීම නෙමත් ඇති ඒනේ දු දැක දකිනකොට යෝමය කර මේ පොට එකරමොද වෙලා සෝකයන්නමේ දන්නේ ඇ එ බාහිර රූපය හදේ සෝකයන්නේ දුකක් නැහැදී අනගාඩුවන්න්න හෙදී දැ අම්මා තරුණ ස්‍ය හරි පියකරුයි රූපයි ලස්සනයි අවුරුදු හැටයි හැත්තේම අසූයි දැමක දෙලාති නැර අම්ම දකන අපිේ මද විදේ ගතලා වරුදු දාහයකින් පහලගින් විස්සකෙන් විිතරතමයියායයි දම්ම විස්සර සවභාව දැක හරි තරුණයි ලස්සනයි අම්ම පියකරුයි දැන්ඩ කයිියෝ හොමි අම්මට මොක දෙලාති රූපේ විපරිනාමයද කින්නෙද. පෙරලා ලතින්න තියෙන කරේ නන්නා කරයක් ගැනීම වෙනස්සනස්වභාව එ බාහිර රූපය ඇති කර නිදුකක් දුකන්නමින් එනට ඒ දෙක නිසා ද බුදුරජාන් වවාස දේශනා කරනවමං විඤ්ඥානය අවබෝධ කළ විඥ්ඥානය හේතු අවබෝධ කලා විඤ්ඥාන නැතිකිරීම අවබෝධ කලා නැතිකිරීම මාර්ගය අවබෝධ කළා ද මේ දෙක නිසා විඤ්ඥානයක් හැදෙනවත් ඇසයි රූපය නිසා බලන කෙනෙක් දාණ්ඩි පමෙක් ඇතුළට බලන කෙනෙක් දැම්මක් කවදාවත් මේ ධර්මය තේරෙන්නේ දකින කෙනෙක් බලන කෙනෙක් පෙනන කෙනෙක් මේක ඇතුළට දාලා මේ ධර්මය හොයන්න එපා මොක දහම කෙනෙක් මේ ඇතුළේ නෑ ඇසෙත් මමනෑ බාහිර රූපෙත් නෑ දෙක නිසා හෙතන සිතෙත් මම නෑ එහම් බලන කෙනෙක් නැහැ එනම් ක්‍රියාතුනක් තියනවා ඇස්සේ ක්‍රියාවත්තියෙන ාහිර රූපේ ක්‍රියාවත් තියන ඒ ක්‍රියා දෙකකටය කොතු වීමම නිසා අලුත් ක්‍රියාව කටගන්නඒ සිතේ කියාව එතකල් සිතේ ක්‍රිය වන්නේ ඒ මේ දෙකේම තියන ධාතු ක්‍රියාවක්ඒ ධාතු ක්‍රියා දෙක එක්කට එකතුවෙච් තැන සිතේ ක්‍රියාව කලු තෙෙන් පටන් ගන්න මහනනිමං එක අවබොධ කළා එක හේතු අවබෝධ කළඒ විඤ්ඥානය හේතු අවබෝධ කළ ඇසයිරූපය ඇසයි රූපය එන භූත ක්‍රියා දෙකයි එතම සත්ත්‍යය තො සත්්‍යය අවබෝධ කල තියෙන බුදුරජන් වන්ස එෙන විං්ඥාය හේතු අවබෝදධ කලා විඥාන නැ කිීම අවබොධ කළ ඇස රප නත්තම් වි්්‍යානය නෑන කවද චක්කු විඤ්ඥානයක් හදන්න බෑ ආමං හිතුව අබෝදධ කලා එම් මේ ධර්මතා දෙකයින් කරන්නනේ ඒකනුත් බාහිරයක ඔන්න ඇස්සයිඉන් වුණහම මූල ධර්මයයින් වුණනහම චක්කු ්ාය හැදනව න එහෙනම් එතට සලා තන නිරෝධය නිවනැනමීද දොර ප්‍රවෘතියට ඉඩනයෙන් අර සිත හටගන්න ඒ සිත හටගත්වොත් ඉදිරියට යන. ඒ හොම දයන්නේ ඇයි චක්කු විඤ්ාය නව තිඉන්නේන ඒකන මේකට සෝත ආයතනය කිවේ මේ චක්කු ආයතනයක චක්ක අයතන කිවන් ආයතනයකින් කරන්නේ අලුත්ම 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 දේවල් නිපදෝනවා ඒන ආයතන යකර මේ චක් අයතනය නිපදවන මොනද අලුතෙම සිතක් නිපදවා ඉස්සර බලාගෙන් හිටියා රූපය ලස්සනයි සිතක් හැදවා දළුතෙම දේ සිත හතුනි න්න එක හැදවා එකන්න නිපදිවා තවකන් නිස්පාතිනය කරන මෙ යතනය මකත් ස්පර්ෂය ඒික චක්කු සම්පස්ස කියල රූපේ ස්පාර්ෂය නන මේකට ආලුතෙම එකක් තව එකක් හැදවා තවත් එක නිෂ්පාදනය කරන එමකත් වේදනා එඩගෙන චක්කු සම්පසජා වේදන ඒ රූපයේ ස්භාවේ විඳින්න ඇෙද්ද අතවත් සිතක් හැදවා එදුරේ රූපය සවභාවේ හඳුනාගත්ත නැද තවක් හැදුව ඒ සඥාව ඒකම තවත් එකක් හැදවා එමකක්ද සංස්කාර්හෙවත් චේතනාවක් තැන් හැදුව කර්මයක් දැකට කර්මයක් කවදෙදී ද සිත්පෙල ඕනොවුන්ට එකක් බිඳනකොට තව එකට ඇවිල් ඒක බිදඳනකොට තවත් ඒකට ඇල් ඒ බිඳනකොට තවත් ඒකට ඇවිල්ල එක බිඳනකොට තවත්යකට ආවද මම කර්මය හැදුවද. ඒරෙනද කියන මම කර්ම හැදද විඤ්ඥානය හටගත්තා සනයිපද බිඳනා තැන ස්පාර්ශය හටගත්තා එකක් සනයංගිපද බිඳුනාඒ ප්‍රත්්‍යය වනා වේදනාවට එක හට ගත්තා එකත් ඉපද බිඳනා ඒක ම හටගත්ත සඥාව වේදන හටගත්ත නත සංඥාව ගන්න බේ. එක හටගත්තා ඒක අස්සනයංගිපද බිඳුනා ඒකම හටගත්තා සංස්කාර්හෙවත් කර්මය පත මම කර්ම හදුවද. ප්‍රත්වයට අනුරූපව ප්‍රෘතියක් තිය නද ප්‍රත්ථයකයන උපකාරය උපකාරයට අනුව පැවැත්මතිී නොල් එතුන මගේ පැවත් මදති පැවැත්ම නවති නව නම් මම එතන නැහැ එකනි සබය වෙන්පා දැ නිවන්දක්ක කියන්නේ තවර මම නෑ කියන එක නමේනි නිවීම කියන්නේ මේ ධර්මතාවයන්ගේ නොපැවැත්ම නිවීමයි ද මේ ධර්මතාවයන් පැවැත්වීමෙන් ඇති පලේමොකදද ්‍රයෝච්ණය මකක්ද ඉපද බිඳිනවානේ. ඇතිවන ඇතිවෙනවාන. හට ගනෂනය අතුරුදහන්නේ. හැබ අයි කැමති අයි කැමති කොච්චර අතුරුදහංගුණනත් මේ සිත් පෙල එක චිතක්ෂණය තුළ හටගෙන බිඳෙනවා හැබේ අයි කමති. ආයකත් ඉපද බිඳනවා ආයි කමති නක කොයිවලද නවතින්නේ තුර. අ කා තිස්සක නැති න්න තු යේ ම සසසාර පවෘති කියන්නේ. ඒතුළ තින් අර ජාති ජරා්‍යාධි මරණ සෝකනමීද ඉ දුකත් එක්කනේ දැහෙනම් අතීට බහවල අ අතීති යනන් අප්‍රමාණ බහවල අපි මේ අරං ඇවිල්ල තියෙෙන දුකක්නමීදඒට හේතුවමකද අර චන්දරාගෙනවත් තෘෂ්ණාවනමීද ඇති අයි කරන්න්ඩු ෙනර ඇ අද අයිං කල්ල තිර ගෙදර තන්නා මෙහිතිීර? ඒ එක්කන අයමත ඒ මෙහිෙතිල ගෙදරෙන්.ඒ නිවිල්ල ගෙදර යන්නේ. අයතු වට ගෙදට ආසාාවනුන්නේ ඉඩමට ආසවකුත්න යානවාන නොලට ආසාවකුත්න මිලමුදල් ලොට ආසාාවකුත්න ආබරනොලට ආසාවකුත්න ඥාතිමිත්‍රාදීට ආසවකුත්නෑ ආකාටුවත් ආසවන්නේ අමුදරුවට ආසවකුත්න ඒ තන්න මෙහිතිීලනකි කොච්චරි ගවත් ොත්තර තන ගෙදරයන්නේ. ඉද තම හැටත් බන හඩ ඇත්ත එක බල කෙහන ඇති යෝග නැද්ද මං කියන දෙතේෙනවා එ ඕකත් එක්කන මේ අනාධමත් කාලයක් ආවී දෙකහදායින් කරගත්ත නැත්ත නැහෙටයින් කරනද එම නත නැකතක්හතාගන්න දකයින් කරගන්න හොද වෙලා අස්සුබ වෙලා බල ඒ මහ දන්න බැහැ ගුරාටක ඉංකවල් මටම මේ තෘශ්නාව කියනක මහවාදයක් අන රුණස මෙැ එක නතිතරන්න හද ලාග පුළන්දදැන්න ඒක තියන තමන්ගේ සිත ඇයි හටගන තන්නාව සිතය එන සිතන් තමන්ගේ පයින් කරන්න ඒට වෙලාඕනිද ඒකට වෙලාම වැඩන්නේ නැකතම් වැඩන්නේ. අවබෝධය යෝනිි ඇ දුක් තියනවා ඒන අගේ ැදන්න තෘෂ්නා වෙන්න මන් අයින් කරන්න නනි? බුදුරජාන්ස දේශනා කන්න මං ඒ විඤ්ඥානය අවබෝධ කලා විඤ්ඥානය හේතුව අවබෝධ කලා එනම් ඇසයි රූපයි හේතු මං හේතු දෙකයින් කරනවා එකෙන් එක අයින් කරන්න ඕනේ රූප ලෝකකි තිිච්චාව එකක් පද අදාල නෑ මොකද ඇස තිබුණන්නේ රූපහොයන්නේ ද අන් රූපහය නොද ඒ හොයිල වැඩන්නේ යර හදන්න පුළන්ස චක්කු විඤ්්‍යාන යකවදා රූපහයන්නේ ැලි කු ෑවි්‍ය වස්තරයක් දෙන්නකු මේක අලුතෙම කඩයෙන් ගෙනවාගේ අඳින්න දෙර බන්න අඳනවා හරි සතුටෙන් ආසාවෙන් අඳන්නේ යට පේන්නේ තෙරන දෙක් නති දැතවට විං්ාය ඇතුල නිීමේද ත්‍රෘෂණාව හටගන් එයට වි්ඥානය හටගන්න බෑ හි ඒකට ඇලෙන්නේ එයට මොකක් දුන්න ප්‍රශ්න යන්න පෙරෝ ගඩ වස්තරය ඇස්ක පේන කෙනකුට දුන්න මොකද. ඇල්ල විසිගන්නු මේවා දින්න පුළන්ගයද මට යෙන හොදා අලුත්යඇද දැකොර තෘෂණාවන මේේදේ හට ගත්. පැහැදිරිි දෙක් කියන. එ විඤ්ඥානය අවබෝධ කලා විං්ඥානය හේතුව අබෝධ කළ විඤ්ඥානෙන් නැති කිරීම වබෝධ කළ එතම එෙන ඇස නැතිවෙන්න ඕන එතා කල් විං්ඥාන හටගන්න චක්ක ඤ්්‍යානය. එනම් මාර්ගය මොකක්ද ආර්ෂ්ටංගික මාර්ගයේ. සීලද සමාධීඥ ප්‍රඥා කියයනීමේ සත්‍යයවබෝධය ත්‍රායි බුදුරජාන්ස දේශනා කරන මම කනා අවබෝධ කළ ඒක හැදෙන හේතු අවබෝධ කළ කනා අයිති දුකාරය සත්‍යයට ඒ ඇන මන්දුකා අවබෝධ කලා ඒ තුලිනොත් මන්දුකාවබෝධ කලා රැස තුලිනොත් මන්දුකාවබෝධ කළ මං කන අවබෝධ කලා කන හැදෙන හේතු අවබෝධ කලා ඒ හේතු නැති කිරීම අවබෝධ කලා නැති කිරීම මාර්ග්‍ය අවබෝධ කළ ත කනාායිති දුකට එහෙනම් අවබෝධ කලා තියනෙ දුක එටඒ කන හැදන හේතු අවබෝධ කලා එහන් දුක හැදන හේතු අබෝධ කළලා බුදුරජාන් වහන්සේ. ඒ හේතු නැතිකිරීම තොරඒ හේතුව නැතිකිරීම අවබෝධ කලා එ නිවනයි එනං දුක්හදන හේතුවයි තෘෂ්ණාව නැතිකිරීම මං අවබෝධ කලා එ නිරෝධ හෙවත් නිවනයි. ඒකට යන මාර්ගය මං අවබෝධ කලා ඒ ආර්යෂ්ඨාගික මාර්ගයෙන්. චරාරි සත්වය නනිමේද දුරජන්ාන්සය ඔබධ කලතින් ඒයි කනයිති දුකටඒ තියෙනවා සනයක්ෂණය අපාස හට ගැනීමේ දුක තියනවා ජාති දුක්කේ මේක ජරාවක් නැද්ද මේක ක්‍රම ක්‍රමයෙන් විනාසවීමක් නැද්ද තිනවා හැමෝට මේක විදදිහටම ජීවිත කාලය තුරහම කනැහෙනෝද නෑ දුවව යනවා ද කරමක්න දැන්ක කියන නැපේ අම්මතැන් බොෝම යසයි ටිය හයියෙන් කතා කරන නම්මට පොට කැහෙෙනවා ඩ කියර කියන්න ඇද එ තරුණකාලෙත් එහෙම තිබ එත වහනම් මේ යිති දුකටන. ඒ නොවැස්සීම නිසා එයා සතුටේ නද දුක්කෙනවාද දුක්කෙනවානේ තියනම් දුකටනය අයිති. කන නෙමයි න දුකට අයිති එන භූතියන්ගේ ක්‍රියාව යයිති දුට සතරමහ දහතුන්ගේ. යා හරිආකාරව ඕනවුට ප්‍රත්්‍යය වෙන්න බැහැ. ඇයි ප්‍රත්ථයවෙන්න බැරි ගෙනාපු කර්මශක්තිය ක්‍රමක්‍රමෙන් ශේවෙනෝ එතොර පාලනයේ දීලතියනෙන ජීවිත ඉදිිය රූපයටට ජීවිත ඉන්දි්‍රිය රූපය කියන කර්ම බලය එයාගේ බලය ක්‍රම ක්‍රමෙන් ශේවෙනවා හනවෙනවා. එතන මෙයා දුර්වලයිඒ දුරල කණ නෙමෙයි භූතයන්ගේ ක්‍රියාව හරියට ගැෙන අන්නට බෑ ඒක දුරලයි අපි කියැන කනහෙන්නේ කන තියෙන්ඩි පැහහිි. ද අර සතර මහදහතුන්ගේ ක්‍රියවද්ධතින්. ඒක්‍රියට ප්‍රථ්‍ය වෙච්ච ධර්මය මොකක්ද අතත භව කර්මයයි එනි සතමයි බුදුරජාණන් වහන්ේ දේශනා කරනන්නේ මහනය ප්‍රත්්‍යයන් එෙක්ව කළ එතර ප්‍රත්්‍යය කිවේ ගර්භාශයෙන් තම එක ප්‍රත්්‍යය වනේ සතර මහදහතු එත ප්‍රය එනම් ප්‍රත්්‍යයන් එක්ව කළ චේතනාවෙන් පිළියල කරේ. අඩු වැඩි හැද කවු ප්‍රතිම හනෝ ැත තරක්කයනව ත හෙන්නෙම නෑ අඩුව වැඩියත්ය න ඒ හැදී කවුද චේතනා හෙවත් කර්මෙන් විඳීමට වස්තුවක් විඳීනෝ මක විඳි නොත් මිහිරි සබ්දහන් තර විඳීමට වස්තුවා ඇබේ පුරාණ කර්මයක් වශයෙන්දක යුතුයි එහෙමද දකිින් නෑ මගේ කන කියලනික කන මගේ මගේද න කොම දකන රට සත්ත්‍යවබෝධය තුළ කොහමද දකි න්න. ෙක් කළ චේතනාවෙන් පිළියේල කළ විඳීමට වස්තු අපපුරාණ කර්මයක් වශය දකින්ට. තම සත්‍යය. එදර ඒ කර්මයෙන් හැදේ කනක් නෙමේ අරභූත ක්‍රියාව දෙ තියෙනවා ජාති දුකය තියෙනදී ජරා දුකය ඕොක ලෙඩ වනේම නැද්ද ක ලේගෙල්ලුව සැරවගලුව ? ගස සත්තුමන හරි රංගලි ඉල්ලා කාලයක් මේ අබාදොලට බෙදම තකොට ව්‍යාදිී හැදුන්නේත් ජරා ව්‍යාදිී තරශනක්ෂණයක් චිතත් දාහතත්තුවල එපද ඉපද බිඳිබිඳි බිඳිබිඳ නවා ෂනික මරණය කන නිසා සෝක වුණා හැඩුව වැලපුුණ දුක්කුණා ටම දුක්කාරි සතය එනම් මෙහායිති දුක්කාරි සත්‍යයට එ බුදුරජාණ කන අවබෝධ කලා කියයනන්නේ අවෝධ කලය දුක්කනේද. දුකයියේ එදවට මේක හැදන හේතු තෘෂ්ණාව හවත් චන්දරාගය චන්දරාගය නිසානි කර්ම කරන්න තෘෂ්ණාව නිසානි කර්ම කරන්නේ. දොර තෘෂ්ණාව නිසා කර්ම කරන එන තන්නාව තමයි මේ සතන හදහතුන්ට ප්‍රත්්‍යේත වට දුකට ප්‍රත්්‍ය වෙලා තියෙන්නේ තෘෂ්නාව එතමයි සමුදාරය සත්‍යය දුකාරය සත්‍යය සමුධාරය සත්‍යය දුක නිරෝධාරය සත්ත්‍යය දුක නිරෝධ ගාමණන ප්‍රතිපදාරය සත්්‍යය තතාාතයන් වහන්සේ නම කනවබෝධ කලලා එකැන දුකවබෝධ කළලා. කනට හේතු අවබෝධ කලා එකැන දුකට හේතු අවබෝධ කළ එකන නැතිකිරීම අවබෝධ කලා ඒක හේතු නැතිකිරීම මං අවබෝධ කලා ෘශ්නා වයින්ක රන්්ඩෝනක් කියලලා ඒකට යන මාර්ගය මං අවබෝධ කළලා සීල සමධි ප්‍රඥයක් කියර ආර්ය ස් ටාංගික මාර්ගයක. ඒතුලින් අවබෝධ කරගත්තේ චතුරාර්ශත්්‍යන මේද නකට චර සතය කොහම අවබෝධ කරන්නද ඉතාගෙනන්නේ. ම කටින චවරට අතග හල තතුර සත්‍යය අවබෝධ කරන්නද එමන තම පරීක්ෂණය තුළින් සත්‍යය තහවුරු කරගන්ඩ දෝනි කටින සුරට අත්ත අප හොඳ එක නාරගන්න න්නේෙම එකමාවචර කුසලන්නේ ඕ එම ඒතුළින් චතුරාරි සත්‍යය අවබෝධේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් එම පාර්ථනාවෙන් අවබෝධයන්නේ පරීක්ෂණයතුළින් අවබෝධයනවා ස්වා බැලීම තුළ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඥානකෙන පහ බෙදා වෙන්කොට බැලීම තුළින් චතුරාරි සත්‍යය අවබෝධ කරන්න පුළන්. එනිසා තමයි තතාගතැන් වහන්සේ දේශනා කරන්නේ බුද්ධියයෙන් පරික්ෂ කරට. නුවනින් පරික්ෂා කරන්නට. නුවනින් විමසන්න. නුවනින් හොයන්ඩ එතකොට අවබෝධයන සත්‍යය සත්‍යය අවබෝධ වෙනකොට හේතුවයින් කරනවා. එය දන්නම මේ දුකෙන් මිදෙන් ඩෝනි. මේ දුක මෙච්චර කාලයන් මට ගෙනවා මන්දන්නවා මේ දුකයි. දන් අදේ දුකට හේතුව අයි කියලා මං හේතුව අයින් කරන මංව මාර්ග්‍යානු ගමනය කරනවා ඒය සඳ ඒ අර්යෂ්ඨාංගික මාර්ගය සීල සමාධී ප්‍රඥාව අරයෂ්්‍රාංගික මාර්ගීතයෙන්නේ ධර්මතාත්තුන නෙමේද එන බාහිර සබ්ද අවබුධ කළ ඇයි මේ කැතුල ගන බහිර සබ්ද බර සබ්දයි කඇතුලගෙන්නේ බහිර බ්දම නජයඒ සතර මහදදාාතුන්ගේ ක්‍රියාව සබදයයක් යම් තැනක සකස්ේන න එතන තියනෙන බූත ක්‍රියාව ඒ සතර මහදධාතු ඕනෝවන්ට ය හිමීන්නම් ප්‍රත්‍යය වනේ සබ්දය හරි හිමින් ඒ සතර මහධාවතන් ඕනවෝන්ට ප්‍රත්්‍යවනේ යම් තරමක සබහවෙන්න සබදය තරමක් දැපිහෙම කියන්නේෙද මේ සබ්දය තරමක සබද බ්දයන මටන යන්තන් හු එචර සබ්දයක්ක් එතන නෑ එම කියනවනේ ඇබ මේ හරි භයානක සබ්දයක් එම කියන්නේත් නැති එඒ සතර මහදාතු නොවනුට අතිස්සේ වේගෙන් ප්‍රත්ථය වුණා එතමයි බ්දය බලවත් කියලා කියන්නේ එනම් එතන විපරිනාමයක් නෙමේදතින් හේතුන්ගෙන් නෙමේද හටගන්ඒ සබ්ද නැමති රූප කියන්නේ අනිවාරය සත්‍ර මහදහදුු තවට ඒකට නැවත නැවත්ත අර සතරමහ දහතුම නමේ ප්‍රත්වය වෙන්නේ තියෙනෙ විපරිනාමයක් වෙනස්සනස්භාවයක් තියෙනකාරන අන්නනාාකාරයක් ගැනීම ඒක දැ අපි අපි කියමු දැගවල්ල්ල තියෙනවා සංගීත හ්ඩ සංගීත බහ්ඩම කරති ගෙනාව මීරිි සබ්දහන්ඩනි වෙන මුකුත් කරඩ බෑන ෝකේ එකන ඒ සංගීත බහණ්ඩවල තියන තත්හරරි එමනත්තන් ඒ නිවැරදි ක්‍රියාවන් ක්‍රමක් ක්‍රමයෙන් දුරල වෙන්නඇද හීන වෙන්නද අද එතකොට තර ලුෙමගෙනපු ආකාරයට ප්‍රනීතව සිතහටගන්නද නෑ ඒවානික දැිම ිච්ච ගදන න කර කර සබ්දයක් එමනත යචරු බරස්්ගන සධ්‍යාකා මොකද කර දැතර විපරරිනාාමය තුළ දුකනමේ දෙැවිල් ලති වෙනස්සලාන දර වෙනස්සලතින මොකද මේකද මේ විස හොඳදට එහුන මොකක්ද ලාතින්නේ ශෝකයන්නමේ දන්නේ අයිනක් එකත් හදන දුකක් සෝකයා දේරවාදකිනේ දේකට තන්නාව නැද්ද සබ්දේට තෘෂ්නාව තියනවා ඇයි මොකට ඒකෙන් සිත්පෙ ලක්හ දන්න පුළුවන් සෝත විඤ්ඥාන සෝත සම්ප සෝත සම්පසිජ වේදන සෝත සම්පස ජස්සඥා සෝත සම්පසජත් චේතනා කර්මහදන්න තමයි යෝකවේ තෘෂ්ණාව ඉදිරිපත්වවෙලා තියනෙන කර්මහදන්න එයි විඤ්ඥානය හදනවා සබ්දයයි කනාය එකතු වෙලා සොත විං්ඥානය හදනවා කාර්ුණුතන එකතු කල් දුන්න ස්පර්ශය හදනලු දෙෙන්ම ඒ ස්පර්ෂය වේදනාවට ප්‍රත්ථේ වෙනවා වේදනාව සංඥාවට ප්‍රත්ථේ වෙන සංඥවශං්කාරයන්ට ප්‍රත්ථේ වෙන හැදුවක් කර්මයක් ලකුණත්තියාගත්තා මනෝද්‍යවාරය එක තිබබ පැත්තකින් මකටද අවසා අවස්ථාට ගණ්ඩය අවසා අවස්ථාවට කර්මයක් තිං ඕනයා යහ පැත්තටයන් දැ දෙකකින් හැදවා කර්ම චක්කු සම්පස ජ චේතනා අයිතනොද්ද කර්මයක් හදලා ලකුුණක් මනෝද්වාාරයදාගෙන එය නිරුද්දයි එද සෝත සම්පසිජ චේතනා එතන නොත් කර්මයක් හදලා ලකුණක් මනොෝද්දවාරේ දාලා යත් නිරුද්ධයි කර්ම දෙකක් අදාගෙන තියෙන් මොකට යනකට ගෙනට දෑයනකොට ගෙනන්නේ මොනව කියලද හාමුදුරු කියයන වස්තු සම්පත් දේපල යානවාහන ඉඩකඩන් ඒවද ඔපපුටිකහෙම ගන යි පෙට්ිය ඇතු හගිල්ල ගන් දිගාර මොක ගෙනයන්ට බෑන ොකක්ද ගෙනෙන් කියන්නේ කරගත්ත හොඳ දේ නරකදේ නේද ගෙනී නොක කියන් අඒකන ද මේ හදන්නේ හොද දේවල් හදන නර්කදේවල් හදන ගෙනියන් එම චේතනා කර්ම මොකද කර්මයක් මටින් ඕන යා යන්නන්නේ හැපැත්තට එවැට කියන සංකාරපච්චය විඤ්ඥානං සංස්කාරකිවේ කර්ම වලට ත් වි්්‍යානයට යට යන්නේ හැපැත්තට දැන් තුොර කවුද යන්නේ හැපතට අපි හැදුවනේද යන්න අයට පිළි මගක් කාටද සිතට යට මගක් හදල දුන්න පාරක් කදල දුන්න යන්න ඒ තමයි සෝත සම්පස ජච්චේ යතනවා දැන් කොහම දෙක නිපදි වී මේකට කිවන්නේ සෝත ආයතනය කියල ආයතනය කියන්නේ යම් දෙයක් නිපදවන්න දායක වෙන තැන එල්ලා හදුවවනය ස්සල්ලාල නිපද වන ධර්මත්තාවය තමයි සෝත විඤ්ඥාන ඉගැන බ්ද පිළි බඳව දැන ගැනීමේ සිතක්ක අලුතය හල දෙනවා නැද්ද රූපය ආරමුණර් කරගෙන හර්දවස්තෝර දීල හර්ද්‍යවස්තුවෙන් දෙන මනොද්ධාරයට නෑතුර සබ්දේශ භාවය හඳනගත් ඒ අනුව සිතක් හැදුව සෝත විඤ්ඥානය එර එතන තිය ඒ සබ්දය මේ ස්ෝත අද්වාරයට එහෙම නැත්ත සෝත අප ප්‍රසා දරූපයට ඉස්්පර්සවීම සොත සම්පස්සේ එ එතන අර විඤ්ඥානය හටගත්ත එතන ස්පර්ශයතිනවා ඒක්කම ඒ සබ්දේ ස්භාව විඳිනවා විඳීමේ සි තක්කනවා. එදර ඒ විඳීමේ සිතත් එක්කම ඒ බ්දේ සභාවය හඳුනා ගැනීමේ සි තක්කනවා. ඒකමර චේතනාහෙවත් කර්ම කියන සභහාවට බලවත් කල්ල දීලා සිත්පෙලම නිරුද්ධ වෙන ලකුණක් ඉතුරු කරලලා මනෝද්වාරයේ අවසාන අවස්ථාවට ගණ්ඩ. සත් කරමයක් හදලා තෙරෙනෝද කියන මේ ඉන්ද්‍රියන් හායෙන් කර්ම හදවා වෙන කිසියක් කරන්නේ ස්භූතියයි සිතුවිලිය එකතු කලාක් කර්ම හදනවා මම හදන්න කර්ම මට කර්ම හදන්නත්ද හැබැයි ඒ දෙන්න ඕනොවුන්ට ප්‍රත්්‍යය වීමෙන් සභහාවය මෙැහැදන්නේ කර්ම ඒ අවබෝධය තමයි බුදුරජාන් වන්ස දේශනා කරන ඒ කර්ම සකස්ෙනෙත් තෘශ්ණාව නිසා. එල් සබ්දයහන්ට කැමති කනටත් කැමති සබ්දටත් කැමති ද කැති කියන තන්නාවන නෙද්ද දතොට තන්නාවන මේ දේ තොට සමුදාාරය සත්‍යය හේතුව හේතු අයිකර බුදුරජාණන්සේ දේශනාය කරනා මං එහම් කනවබෝධ කලා කියන්නේ මං දුක අවබෝධ කලා.ඒට කන හේතු අවබෝධ කලා කියන්නේ දුකට හේතුව අවබොධ කළලා. එක නැතිකිරීම අවබෝධ කලා කියන්නේ හේතුව නැතිකිරීම අවබෝධ කලා ඒ ෘෂ්නාව නැතිකිරීම අවබෝධ කලා. ඒකන මාර්ග අවබෝධ කලා. චතු්‍රාර්රි සත්්‍යයන මේ අවබෝධ කලති පැහැදිලිද කියනක් ද නාශ්‍යය වබෝධ කළා ගන්දය අවබෝධ කළා නාස්්‍යයිති දුකට ඒක විපරිනාමයක් වෙනස් වනස්භාවයක් නැදද එ ඒකත්තේ විදහම තමයි කාලයත් එක ඔක්කොමටික දේශනා කරන්න බැරිවෙන අපිකායගාමක ඒදක හදාගන්න අර ඇසයි කන යනුව එකනේ නාශ්‍යය දිවයි ප්‍රධානත එකක් තියෙනවාන කයයි මනසයි දැපි ගනක් කය තර බුදුරජාන් වන්සේ දේශනා කරන ම කය වබෝධ කළා ඒන දුකාවබෝධ කළ කයහෙවත් මේ ශරීරය දුකට නෙමේ දයිතිය ඇයි මේක නැද්ද ජාති දුකය ජරා දුකය නැද්ද මේක මේ කයි ලෙඩවීම නෙද්ද ව්‍යාදිි දුක්කය නැද්ද එතර සනයක්ක්ෂණයක්ෂණයක් පවාස ඉපද බිඳන සභාවය නැද මේකයි සතමමා දදාහතුන්ගේ ආවිස චිතක්ෂණ දාහන්තයි එනම් සන අෂනයක් පාස ඉපද බිඳෙනවා එනං ඒ සනික සවභාවය මරණය කය හිද සෝක උන්නැද්ද දම කය නිසා මොනතර සෝකඋුනද දැ වාඩි වෙලා ඉන්න අපි කියමුදැ පැයක් බණකිවකර පෑත්තුනක් විටර එකට බනකිවත් කටි හදුට යින බයින ඉන්ඩ බෑ? මේ සතර ඉරියාවෙන් දුක වැහිල තියෙන්නේ වාඩි වෙනවා හිටගන්න ඇවිදින වැැතිරෙනවා එක ඉරවෝ කින්ඩක බලඩ මොකද වෙන්න කියබර ඉඩ පුළුවන්ද බෑ අයකතමයි දුක කියන්නේ එන මේකා අයිති දුකටනෙමේද දුකඩ සෑම මොහත මීරිය වෙනස් කරන්න ඕොනම පවත්ව වන්නනම් එහන මෙතන තියෙන එකකොට ජාති දුක්කයක් හටගත්තනෙම එතර ද මේක දිරන්නද ජරා ද මේක මොනතරම් ලෙඩෙද මේක ලඩ නැතිකද බක්ල හාමුදුරුවන්ට නල් ලෙඩක් දුන්නේ අ දෙක ස හටක්කිඉද ලක්ාන්නේ න ඒ පිනේ ප්‍රතිපාලයන්නමේද දනතරපි දපට මේක ලෙඩ ගොඩක් නේ ද පිටි එහම පිටිම ලෙඩක් මේක ඒ මේක එහෙ පිටිම ස්පිරිතාලයක් ද ස්පිරිතාලක ඕන ලෙඩක් තින එක මේක තෝන ලඩක් හදෙනන නැද්ද ද මේේ ඉස්පිරිතාලයක් එම් ව්‍යාධිය තිය නොද මේ තර මරණය තියන මේක නිසා සෝක වුණාඒයි වෙනස් වෙනකට කෙස්ග සතරයි පහයි දෙන්න දුක්කෙනාද සතුටිය නොද දුක්කෙනනි එක දක් හැලන්ඩක බාන්්ඩ දුක්කෙන නැදති කලබා එතර බුදුරජාණන් වහන්සේ දේශනා කන මහන මෙෝ දුකට අයි හැබැයි ඒවනාට අපි දුකට අයිතිය කියලා කොච්චර ැකිවත් අපි ඕෝකට ප්‍රියයි නැද්ද අපි දනක දුකක්කදමක ෝකයක් කදනව කණ ගඩුවක් අදර වැලපීමක් කදනව දුක දෝමනස්්‍යය හදන අනිත මේ ශරීරේතන සියලොම කොටස් පිළිකල්ද නැද දුර්ගන්ධයෙන් යුක්ට නැද සුවදක්ග ඇති කරන්නේ සභාවීම පිළිකුල්. ඒනං දැකස් පිළිකුල්න්නේ. ලොම් පිළිකුල් නියපතු පිළිකුල් දත් පිළිකුල් නේ හම පිළිකුල්. ඒෙම ක් ල ල හ ර න්ුක ට පිරිි ගෙදරන්නෙත් නෑ. කල සෙම සොට කඳුලු දහඩියට අදදාාල පිගානක දාල මේසන් තියන්ු. ඇක සාරර තුල තියන්ගේ හොදා ගේට හ අරක තිබබාමකද පළන්තියන්ද එහ පි පිළිකුල් මේක හැබැ පිළිකොල් වනට මේ කාසායෙන් පරිහිහරණය කරන ොච්චර පිළිකුල් ුනත්. මේ කෑල්ල අයිුණ දුක්කෙනවා දපිදන්නවා දතක් දොස්තර මහත්තය අතිංගල්ලන්නේ මාස්යෙකුදදාගෙන ගොව්ස් දෙෙකුද්දාගෙන අඩුව තම ඇල්ලන්නේ ඇයි පිළිකුල් න්දයික එම් දැ පිළිකුල් දෙයක් එහෙන සරීරෙන් අයිගුණාව සතුටු එඩබේ දැ දතක් අයි කල් එන්න සතුට ෙන්ද ගෙදරෙන්නේ පිකල් නිවර ඒකනේ දොස්තර මහත්තයයක් ගලෞවස් දේගුද්දා ගෙන හස්සේ ගුද්දාා ගෙන අඩුවෙන්න්නේ අල්ලව ඇයි හෙමල්ල පිළිකුල්ින් දතේ ගෑනොට ඇඟිලි වල ගෑනොට කැමතිනය හැබ ඒහෙන ඒක දාලායි ට ගලවල දාලා ඉන්න සතුනදගෙද ද අපි කියම දයිස්තරම දත හෙල වෙන. හෙ තින කල්පනකර මොක්කද මේකට කරන්න කියල කන්නඩි වඩට කියලා දල්ලා බලහන ගැලවිලා එනවා අතට සතුටු එනෙක් කෙන කියන්න බණ කවුද කියලා දුක්කෙනාද නැද්ද අඩනද නැද දුක්කෙන ශෝකය වෙනද නැද්ද සෝකය වන ඉතින් පිළිකුල් දයක් අයිගුනාන සතුටු එඩිපේ දැම දත පිළිකුල් ලං ද පිකුල්ල එක නිකම් අයිගේ අනිතින් එන සතුටි එඩපේ සතුට වනනේ දුක්කෙනවා දැහෙන මේ පිළිකුල් සභහ වෙට නේදම මෙ තවත් ප්‍රිය කරන්නේඇතුරට දුකට නේ දයි ප්‍රිය කරන්නේ ඒතමයි තන්නාව එන දුකට හේතුව ොමකද්‍යතුවර තන්නාව එන තෘෂ්න වයි කරන්ඩ ඔගේ ඔක්තිස් දෙකම ගැල විලාගයන් මට මකදී න්නාව නැත්ත. තෘෂ්නාව නැත්තා ප්‍රියස භහමේ නැත්ත ඒක හද එකක් ගැලිචකන්න්න නැද්ද හිති එහෙන තේරුන්ගාන්ඩ එහ කය කියන එක බුදුර ජනාාශවබෝධ කලා එවට හේතුව අවබෝධ කලා ඒතු තමයි තෘෂ්ාව තෘෂ්නාවත මේය හැදී ඒයි තෘෂ්ණාව නිසා මේකට අවශ්‍ය කරන මේක නැවත්ත හදා ගන්න කර්ම කර ඇඳ කර්මටානු රූපව නෙමේද කයි සකක්ෂ ලති ඒකන සහර කෙන බෙල්ල මෙහෙම වෙලයිනා උපත්තිය ඇයි ඇය ඒකනට ඔච්චන් කරන මෙහෙමරලය ඒගන ඒගට එන්නත් එහෙම තමයි තේරෙන කාරහරි ගාන පොල්ලකින් අතක් කැඩෙන් එද ඩයා ඒගා බවේනෝ මෙ උසන්න බහ න්ද ඇයි දම්මට තාත්තර එහෙමනෑ අම්මයි තාතා අංගවි කල නෑ දරුවන්ග වි කළයි. එයි එතට කර්මය නමේද කර්මය නෙමේද මේ හදල තින්නේන. එනම් අ බුදුරජා එතෝට තුරෂනාව හින්ද නෙමේද තව කෙනකුට මේ කය පිළිබඳ තමක කෙනකට පහර දීමක්කෝ යම්දයක් කරන තමගේ ජීත රක්ෂකර ග නේද. ීවිත යෙන ෘු් ාව නිසා මයි තව කැනකුට පරදින්නේ තම ජීතය රැක ගන්් එති මේක රැකගඩ තියන ෘෂනාව පේනිසා තමර කර්ම කරනය සත්‍ය රන්න තේ නිසා සර්පය ගෙදටාන මරන්නේ තමන් ග ජීවිතය රැක ගන්න. ඒකවල්ල ගිහින්දැ මහමිවරණකු හදර කරුණාවේ මෛත්‍රී නෑ සෙරප්පු ගත්ත දුන්නක් කටස් පටස්ත යවා එලිය අටම ලාපතල් ිහුදයනෙන මේක පුච්චදන්න නීත වසේ මේ ඔබා උපදදි නිෙරේ. නසලකට දස මරනො එ මේ අයිති කාටද කර්මයට යිද. ත බුදුරජාන් හේතෝ බෝදධ කළ තන්න අවයි හේතුව කර්ම කරන්නේ. එන තුරෂනවයින් කර. ඒ නිරෝ දෙහවත් නි වන අයි මේ කාට ගන්නේ. ඒ නිරෝදෙහෙවත් නිමනයි. දොර ඇස කණ නාශය දිවශරරය සිත සිත කියල එකක් තියෙනවද බුදුරජානස නෑකකිවේ න තියන කිවවෙත්න. නෑ කිවත් බොරු තියෙන කිවොත් බොරු ඇ හේතුන්ගෙන් හැදෙන හේතුන්ගෙන්නමේද හෙදෙන කයයි පහසයි නිසාන මෙේද සිත හදන්නේ එතකන්ගේ සිත නෑ මනස අරමුණේ නිසයි සිතක් හැදෙන එතකන්ගේ සිත නෑ සංස්කාරන නැත්තන් එතනස් සිතක් නෑ එක නිගාබහට යන්න බැ සංස්කරන නැත්ත ඇතිකො සිතත් තින් අපි හදෙනවා සිතුවිලි වල ප්‍රවෘතිය අපි හදනවස් තව සිතුවිලි වල ප්‍රවෘතියකට ඒ තමයි මේ සංසාර ප්‍රවෘතිය කියන්නේ සංසර පැවත්මකන් දැන් එනම් දැම චතුරාරි සත්‍යය නම දතිී ොර බුදුරජාන්සිදම වි්ඥානී සලකිවයි එහනං එතොර මේ ඇස කණ නාසය දිවශරීරය හසිත දර බුදුරජාණන් වහන්ස දේශනාය කරන්නේ ම මේ අවබෝධ කලා මේක හේතු අවබෝධ කලා මේක නැති කිරමීම අවබෝධ කලා නති කිරීම මාර්ගය අවබෝධ ක කොට අවබෝධ කල යනෙන චතරාර් සත්්‍යයන ේද ති එහැනගේ කවබෝධ කරඩුකු ඇයි බැයි කියන්නේ ඇයි බැයි කියන්නේ විභාහ කල්ල බලන්න පරික්ෂ කල්ල බලන්න බෙදල වෙන් කල්ල බල මේ එකඒ කොටස ගන්න වවෙන් වසේ එතකොට තේරනවා නාම රූප දෙක් කරන විකාරයමකක්ද කියර නාම රූප දෙකන්න ේද මේ විකාරය කරන්න දැ මෙතැන් එඩකි වෙ සිිතනේද මේ වැඩ සටහන බාර ගණඩික වෙ ිතනේද ද සිතදාය මෙතැන්ට මාභූතය සිත අරංගාවනි දැ භූතිය වාඩි කල්ල සිතින් අහනෝ දැන් යන්නේ කෞද්ද ගෙදරරිතුවර නාමේ රූපය නේ දොතන ලිට ඇ එ දෙක මැදතු නේතවට හේතුන් ගෙන්න්න මීද ඒ හේතු හැතුේ තන්නාවන මීද ඇ දැහෙන එකයි අයින් කරන්නති මක අවත්ද අන්න එතනයි ප්‍රශ්නදීන් එතනයි ප්‍රශ්නදීන් බදුරජාන් වහන්සේ කිවෙන ආවල්දවශයංකර ගණ්ඩි කියලා. තථගතයන් වහන්සේ බනකිවේ දැංකර ගණඩ පුලන් දෙයක් පිළිබඳ. තවත් පිරිසක් හැදුවනෑ තථගතයන් වහන්සේ මෛත්‍රී බෝෂතණන් වහන්සේ ව නිවදකින්ඩ. තතාගතයන් වහන්ේ ශරාසංක කල්පලක්ෂයක් පාරමිතා පුරල උතුම් සම්බෝධයට පත් වනේ ඒයාගේ ශාසනය තුළ සියලු දෙෙන දුක මුදුවන්ඩ. ඒකට අවශ්‍ය කරන සියලු ධර්මයන්තිනවා අවබෝධය අවශ්‍යයෙන්න දුකයි කියලාහා පරික් කල තේරුම් ගඩ අපි කොච්චර කිවත් මේ එක දුකයි කියලා අතනනි යාට ගම සපයි කියලම තම ගන්න හිත හිත අයන් කල්පන කරන ගිල් හොදට බිමසන් ඒ තුළ අවබෝධ ගර්මතිශනාවවසන් කරන පැ පැහැදිරේ දෙේන ර චතුරර් සතය අවබෝධ කරන්න දැන්වය සහරය කියන මෛත්‍රබු දුන්දක නිවන්ද කියඩල බේවා කියලම ඇති මෛත්‍රබු දුන්න වාසේ ලෝටිකන කියන්නේ එ එතකන් ඉන්න නේද ඔටි කහ ගන්න අපේ ඔෞතරා බුදුරජාන් වහන්ේ දේශනා කරපු චතුාරය සත්්‍යයම තමයි මෛත්‍රී බෝෂතාණන් වහස දේ ලක් කියන්නේ. ඇති දැඟවපත කරත් අහිවන මේේතවත් මොක් කාලය දුක්කිෙ නැත තාව. මෛත්‍රී බෝෂතාණන් වහසේ එන්න තියෙන තව හරියටම අවුරු දෝලින්කිවත් පනසත්කෝටි පනශනමලක්ෂ අනුහදදා සාරෂ්‍ය තිස්තුනක්. අනසත්කොඩි පනශනවලක්ෂ අනුහද්දා සාාරසියක් ස්තුනත්තියෙන මෛත්‍රී බුදුරජාණන්සි බුදුුවෙන්න්ඩ ඇැබයි ශාසනයට තැවතියන්නේ නැවුරුදු පන්ද දෙද අසගන්න ගෙවිලිවරන්නේ දස් පන්ශේ ගන ගෙවිඩලිර ට පස තියන බුද්ධසූ්‍ය කාල අබුද්ධෝත් පාදකාලය ඇතියෙන්නේ දවට පරලවගයට පින්වත් දෙන්නේ. අබුදෝත් පාදකාය ඇතුළ ශසන අතුරදහ කාසාවත අදකින් හම් ෙන්නේ බුදු පිරිමි අදකින් හම් බෙන්නන්නේ මේ චෛතයක් වෙහරදකින් හම්බෙන්නේ. මේ අස්්ට පරිස්්කාරයක් කටින පින්කමක් නෑ එොක්ක මතුරුදහන් ශාසනය අතුරු දහන්ගෙනවා. තවරදු දෙදස් ගානකින් එතෝට අපි කියයක් ඉන්න ඕනෙද නිවන්දකින්. පනසත්කෝඩි පනස්නමලක් ශනූහද්දා ශාර්ෂය ගානකන්නේ නොව හොඳයි අපි ඒවලාමෙන කක ඉන්නව කියමු ඒවවෙලාට ිරස ෙක් හිිය මොකදින්. ඒ ල ොත්මොද. එමන නිර්රය හිටියොත්මකද තේරෙන්නේ නිදම් එන එතනතු මගහරෙන ඒකතම මෙච්්‍රර කාලය සිද්ධූන. මෙච්‍රර කාලය සිද්ධුවනේ එකයි වර්තමානයේ ඉතාමත් මනිවර දි තැනක ඩැවිල් තියන නසස්ත්න භව කියන දේ තේරෙනවා කියන දේතේරනවා ද මෙච්චරලා කියියෝප එක තේරුණත් ඒ තිහඳ සම්බු්ධ ශාසනය තියනවාඒ නිරදිව දේශනකන ස්වාමින්න් වහන්සේල ඉන්න නුහ ව බලතියනවා කියන දේතේරෙනවා ඔය තින වර ප්‍රසාද හොඳට මේති ආමුදුරට වැඩිය එක එකත්තියන පැවිදි බවතින ේර ඔගලන්ට වර ප්‍රසාද හතරත් තියන හාමුදුරට පහත්තියන මෑන්යන් හන්සට පහත්තිනෑර ප්‍රසාාල් අනි තොක්කඩදන හතරයි ඇති ඒනගේ වර ප්‍රසාද හොඳටම ඇතිනෙ හඳයි ്്്് ്ങ ത ത ്് പ ത താ ്ത് ത ് മ മ ന ും തർമ സ നത ശ ന ം മ ാന ന ാ് ത ്ാ്ന . හැමනම් රැස් කර ගත්තානන් ත ප්‍රමාණ පුුණ්‍යශාතිය නි ස සාර්ගත ඥාතීන් කුරහුව ත්තම් වස්ථයි පින් බලාපොරොත්තුව මේ උතුම් පනිසාක්ති අනුමෝදන් වීමෙන් සුවපන්තියවා. සෑම කෙනෙක් මුතුම් නිවනින්ම සැනසෙත්වා කියල. ඉදම්ම ඥාතිීනම් හෝතු කියෙන ගාතාවකයෙන්. දෙවියන්ට පින්දිෙමු ආකා සට්టාජබම්මට්ටා දේවානාගාම එද්දිිකා த අනු මෝදිත්වා චිරන්රකං තුළෝක සාසනං ආකා සට්టාචබුම්මට්ටා දේවානගාමයන්තං අනු මෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ක සට්ටාචබුම්මට්ටා දේවානා ගාම ඉද්දිික. යන්තං අනු මෝදිිත්තා චිරන්රකංතුමං පරන්තී. රගත්ානන් ත්‍රරමාණන පපුනිිශක්තිය නඔබාප සෑම දෙටම නිර්වාණ වබෝධය පිණිසම හේතුවා සනාවේවා කෙල හිතාගෙන සාදුකයන් සෑම දෙනාටම ආශිර්වාද කරනවා අභිවාදනසිී ලිස් නිච්චංව තාපචායිනෝ චත්තාාර රෝදම් වඩඩන්ති ආයුුවන් නෝසුකංබල ආයුරාර ඔග්‍ය සම්පත්ති සගග සම්පත්ති මේව ตොනිබාන සම්පති එමිනාතේ සමිච්චතු